මන්ත චක්වාලේ සුුවත්‍ර ගච්චන්තු දේවෙත සදදම්මංමුණ රාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්ම සවන කාලු අයම්බදන්තා දම්ම සවනකාලෝ අයම්බදන්ත දම්ම සාවන කලො අයම්බදංත නමුතස්සේ භගවතු අඩහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සේ භගවතු අඩහතු සම්මා සම්බුද්ධස්සේ. नमो तस्य भगवतो अर्हतो सम सम्बुद्धस्य चतुषञ्चमभुञ्जिन्ते बोधेतायोपजाय च समं सच्चनि सम्भुञ्जितं बुन्दं पणमामी पूजनीय ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන වන්දනීය මහාසංගරත්නෙන් අවසරයි තුන්ලෝ ආග්‍රවූ භාග්‍යවත් වූ වරිහත්තුෝ දසබලධාරි ශ්‍රීමස්සාක්ක මුනීන්ද්‍ර සරුවත්න රාජෝතමයන් වහන්සේගේ සන්තාානයේ පැවිත් පැවැති අසමිත ව ගුණසම්භාරය අතුරින් බුද්ධෝ කියන ගුණය පැහැදිලි කෙරෙන ඉතාමත්ම වටිනා ගාථාවකුයි අද වද්ධර්ම දේශනය සඳහා මාතෘකාවසිං ඉදිරිපත් වනේ. සෑම දෙනාටම කටපාඩංව තිබෙන සන්ධයා බුද්ධ වන්දනාවේදී නවරහාදී බුදුගුණ වන්දනාවේදී බුද්ධෝගුණය පැහැදිලි කෙරමින් වන්ධනාකරුන් ලබන ගාතාවයි මේ මාතෘකාවසි ඉදිරිපත් වන්නේේ. මේ ලෝකයේ තියෙනව සිතා නිම කළ නොහැකි විසයන් හතරක්. ලෝක විසය සත්ත විසය අරම විසය බුද්ධ විසය කියලා. මේ සියල්ලම සිතා නිම කළ නොහැකි විසයන් හැටියට හැඳිින් වෙනවා. එනිසා බුද්ධ විසය කිව්වහම්ම බුදුරජාණන් වහන්සේගේ තියන ඥානසම්භාර ගුණසම්භාර සීමාවක්නේ අසීමිතයි අනන්තයි අප රිමානයි. සංසාරසාගරය ඥානසාගරය ගුණසාගරය නයසාගරය කියලා සාගර අතරක් ධර්මය සඳහන් වෙන්නවා. ඒ නිසා එතන ගුණසාගරයකි වහම් බුදුරජාණන් වහන්සේ ගුණස්කන්ධය ඥානසාගරයකිවම ඥාන සම්භාරය නයසාගරයකි වහම්මම් අනන්තනය සමන්නාගත සමන්ත පට්ටාන මහාප්‍රකරල් අයකරමය. සංසාර සාගරය කියන්නේ සත්‍යයාන් ඉපදිමි මැරමින් මේ භවයේ සැරිසැරීම. එ නිසා මෙන්නම හිදියපි තේරුම් කරගති තුවන්නේ සම්මාසම් බුදුරජාණන් වහන්සේගේ සන්තානයේ පවතින ගුණසම්භාරය ඥාන සම්භාරය සිතලනිම කරන්න බෑ. ඒවාගේ වචනයට නන්වා දේශනා කරන්න පුළුවන්කම්මක් ඇත්තේ නෑ. නැ සහාරඥාන සම්භාරයන් ්‍රාවකයන් වහන්සේලාටත් පිහිටෙනවා. තින් අපි ස්්‍යායනා කරන තෙසැත්ත ඥානද ශ්‍රාවකයන් වහන්සේලාට පිහිටෙනව සමහරඥාන එ ඥාන හයක්න අසාධාරණක් ඥාන හැටකියට ගැෙනන්නේම් නමුත්ේ අනික් ඥාන ශ්‍රාවකයන් වහන්සේලාට පිහිටයාට බුදුරජාණන් වහන්සේගේ ගුණහාස සඳ බැලීමේදී බුදුරජාණන් වහන්සේගේ ඥාන ගුණ අ ශ්‍රාවකයන් වහන්සේලාගේ ඥානයන්නා ගුණයන්නා අසාමාන්තයි, ඒ තරම් බුදුරජාණන් වහන්සේගේ සීම කළ නොහැකි ගුණ සම්भाාරයක් ඥානසම්भाාරයක් පිහිටාති බුණ. ඒ අතුරින් මේ නවාරහාදී බුදුගුණයම් විස්තර කෙරෙන ඉතිබිසෝ ගාථාවේ සඳහන්ව ඉතාමත්ම වටිනා. ගුණපදයක් තමයි මේ බුද්ධෝ කියන නාමය. බුද්ධෝ කියන ගුණපදය. ඒ නිසා අරහංආදී, ප්‍රකාසවෙන්න නවාරාදිී ගුණයංගි තේරුම එක කෙයා ගත්තහම් අනන්තා යපරිමාන්නයි. තිගේ නිසා දැම් කෙටිවේලායි බලාපොත්තුවෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ මේ බුද්ධෝ කියන ගුණයෙන් හැඳින් වෙන්නේ කුමන කරුණ නිසා දෙයන්න කෙටියෙන් හඳුන්වා දෙන්නයි. පටිසම්බිධා මගගපාලයේ සාරීපුත්‍ර මහරාතන් වහන්සේ විසින්, බුදුගුණ සම්බන්ධ දීර්ග විස්තරයක් කිදිරිපාත් කරල තියනවා. ඇයිදී බුද්ධෝගුණ ඉතාමත්ම විසිතුරුවාකාරයෙන් පැහැදිලි කල්ලති යනවා. බුද්ධෝති කේනටටේන බුද්ෝ බුද්දෝ කියල කියන්නේ කවර අරථයන් නිසාද බුද්ජිතා සච්චා නීති බුද්ධෝ. දුක්කාර සටටය සමුදයාරය සත්‍යය නිරෝධාර සතය මාර්ග සත්‍යය කියන. මේ චතුාන සත්‍යය ධර්මයන් අවබෝධ කළ සම්මා සම් බුදුරජාණන් වහන්සේ බුද්ධෝ කියන මේ ගුණපදෙන් හඳුන්නනු ලබනවා ඒවාගේම බෝධයට පජයාති බුද්ධෝ තමන් වහන්සේ විසින් අවබෝධ කරගන්නා ලද ඒ චතුරා නිසාත්්‍ය ධර්මය සූවිසි අසංකයේ නවකෝටි හැටලක්ෂේ අත්තරන් දෙනාට අවබෝධ කරවා වදදා නිසා බුද්ධ නම්බෙනවා අවස්ථා විසිහතරකදී සූවිසි අසංකේයකුත් සෙසු අවස්ථාවන්නිදිී නවකෝටි හැටලක්සයත් දෙනාත්. අමාම නිවාම්පුර පමුණවා වදාල නිසා, චතුරාර සත්‍ය ධරම අබෝධ කරවා වදාල නිසා බුද්ධෝ කියනමේ ගුණපදෙෙන් හඳුන්නන්නව. එවාගේම සෝභගවා ඉතිපි දුක්කස්ස පීල නට්ටං බෝධේතා පජා ඉතිපි බුද්धෝ. එවාගේ මේ සාතිනායකයන් වහන්සේ, දුुකාරසාත්තයේ තියෙන පීලන අරථය. පෙළෙන සभा ්‍යබෝධ කරගෙන අන්‍ය අන්ටාබෝධ කරවා වදාල නිසාද බුද්धෝ කියන මේ ගුණෙන් අදන්නන්නවා. දුකාර සත්‍යේ කියලකන්නේ කතමංචාවසෝ දුක්කා අරියසාචන් ජාතිපි දුක්කා ජරාපි දුुක්කා, ව්‍යාධිපි දුुක්කා මරනම්පි දුुක්ක අපයි සම්පයෝගෝ දුක්කෝ පියෙහි විපයෝගෝ දුක්க்கෝ, යම්पिंච नලබति තාपි दुकाන් සංखතන පංචुපාදාන කන්දා दुකා කියලා दुකා्य साथය पැහැදිකන තැන සඳවෙන වන්නේ ඉපදीම दुකාක්, දිरायाම दुकाක්, डෙඩවීීම दुकाක්, ඒवाගේ මරණය दुकाක් ඒගේම කැමතිදැ නොලබීම दुका, प्र්‍රියගේ विංවීීම दुकाක් අප්‍රियाන් සमंग එකතුවීම दुकाක්, ඒवाගේම කොටින්ම කියනවනම්, චා විගාත කියන කැමති දෑ නොලබීමත් පංචුපාදාානස්කන්දයත් කොටිම්ම කියනවනම් පංචුපාදාානස්කන්දය තමයි මෙතන දුකාරි සත්‍යයහැදීර සඳහන් කරල තියෙන්නේ. තවත්තැනක සඳහන් කරනවා දුක්කදෝමනා සුපායාසාධී වසයෙන් දොළොස්සාකාරයක දුක්කයක්ගේ දුකාය සත්‍ය විස්තර කරන තැනම්. ඒමනම් මේ දුකාර සත්‍යය තියන එක අක්ෂණයයක් තමයි පිලනාර්ථය. පෙළෙන බව. ඒ මනුස්සලෝකය ගත්තා හම උපන්න සත්්‍යයා මස මවකුසට ආ පු දවසේ පටන් බිවන මෝත දක්වාත් බිවීමෙන් පසුව මරණය දක්වාත් අප්‍රමාණ පෙලිංවලට පත්ව වෙනවා. ඒ මවකුසේ ඉන්න දරුවවාප හුදුමාකාර විදිිය දුක්කස්කාන්දයකහිම් පෙළෙන්ෙනවා එතන සඳහංකල්ල තියෙනවා ගර්භාවක්‍රාන්ති මූලක දුක්කය ඒවාගේම ගර්භ පරිහරණ මූලක දුක්කය ගර්භ විජායන මූලක දුක්කය ඒවාගේම ගර්බ විපත්තිමූලක දුක්කය වයිර් නිස්ක්‍රමන මූලක දුක්කය ඒවාගේ මාත්මෝපක්‍රම මූලක දුක්කය පරෝපක්්‍ර මූලක දුක්කය කියලා දුක්රාසියකින් මේ මනුස්සලෝකයේ සත්‍යයා පෙලෙනවා ඒවගේමයිම් සතරාපාගෙන කියන්න දෙන්න කෙලින්ම ඒ සත්‍යයා නිරන්තරයෙන් පෙළෙනවා අවිචිමා අරකාාදීන සෑම දෙනා ගින්නේ පිච්ිපිච්චි අප්‍රමාණ දුක්ඛස්කන්ධයකින් පෙළෙනවා ඒවාගේම ප්‍රේතලෝකයේ සාපිපාසා දුකින් පෙළෙනවා ඒවාගේම තිරි සංගත සත්තුම් බිය තැතිගැනං වලින් පෙලෙනවා ඔයවාගේ ඒ සතරාපායේ සත්වයන් අප්‍රමාණ දුක්කාස්කන්ධයකින් යුක්තව පීඩාවෙනවා පෙලෙනවා සමහාර ප්‍රේතයන්ගේ සරීර තියෙනවා අක්කඩගනම් විශාලා ඉක්කුස නමුත් උගුරගත්ත හම් ඉදිකඩු තුඩසක්වාගේ ප්‍රමාණික තියෙන්නේ ඉතින් කිසි මහාරයක් ගන්න නෑ කෙලසොටුවාදිය ආහාරයට ගැනිමින් අප්‍රමාණ දුකකින් පෙලෙනවා. එවාගේම සමාරප්‍රේතියෝ ඉන්නවා එක ෂනයකදක තපපරය ද කුළු ගෙටි හැටදාහා කිස මත කඩාගෙන වැටෙනවා. ඉතින් මැරෙනව නැවත් උපදිීනවා. ඒවාගේ අප්‍රමාණ දුකාස්කන් දෙයකින් පෙලෙනවා. තව සමාරප්‍රේතියෝ ඉන්නවා හිසෙන් පටන්ගත්ත ගිනි ජාලාව වලිගේ දක්වා යනවා. ලිගේෙන්ම් පටන්ගත්ත ගිනි ාලාාව හිසදක්වායනවා ශरीර මැද්‍ය्यෙන් පටන්ගත්ත ගිනිජාලාාව ශරීර දෙපසට විහි देෙනවා. ඉතින් පිච්චිපිච්චි මැරෙනවා නැවත උපදින්නවා. ඒවාගේ අප්‍රමාණ දුක්කාස්කාන්ධයකින් පෙලෙනවා यह නිසා සම්මාසම් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ දුක්කාර සත්‍යයේ තියෙන පීලන ස්භාවය පෙළෙන ස්භාවය මැනවින් ආබෝධ කරගෙන අन්‍යන්ठබෝධ කරවා වදාලො නිසා. බුද්ධෝ කියන ගුණ පදෙෙන් හඳුන්නනු ලබනවා ඒවාගේම සෝභගවා දුක්කාස සංකතාටන් බෝධේතා පජායිති පිබුද්धෝ ඒවාගේ මේ සාන්තිනාකයන් වහන්සේ මේ දුකාර සත්‍යතියනම් සංකතාරතය මැනවිංා බෝධ කරගත්තා සංකතයිකයන් හේතු ප්‍රත්්‍යයන්ගෙන් සකස්වේච්්‍ය බව මේ සෑම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ හේතුවන් නිසා දැන් සත්්‍යයන්ගත්තාම ෘශ්නාව මුල්මකාරණය කැරගෙන තමයි මේ උපාති මරණවාසයෙන් සැඩිසාරන්නේෙන්. ගේ නිසා අවකාශය නිර්වාණය නාම සම්මුතිහැර අනේ සියල්ලම සංකත කියලා හඳුන්නන්නවා. එනම් හේතු ප්‍රාත්්‍යයන්ගෙන් සකස්වෙච්ච නිසා මේ සියල්ලම වෙනස්වෙනවා. ගේ නිසා මේ සත්වයං ඒවාගේ මේ ගහ කොලාදී මේ සියල්ලම ඒවාගේ හේතු ප්‍රත්්‍යයන්ගෙන් තමයි සකස්වෙලා තියෙන්නේ. එනම් භාග්‍යවා බුදුපියාණන් වහන්සේෙන්. වෙන සංකතාරතය මැනවිංා බෝධකරගෙන ලොවැසියන්ටාබෝධ කරවා වදාල නිසා බුද්ධෝ කියන මේ ගුණපදෙෙන් අඳුන්න නුළ අබනවා. ඒවාගේම සෝභාගවා ඉතිපි දුක්ක අස්ස විපරිනා මට්ටං බෝධේතා පා ඉතිපි බුද්ධෝ. ඒවාගේ මේ සම්මාසම් බුදුරජාණන් වහන්සේ මේ දුක්කාර සත්්‍යය තියන විපරිනා මාරතය ඒ කියන්න වෙනස්වෙන ස්වභාවයම් අවබෝධ කරගයන්නේ අවබෝධ කරගෙන ලෝවැසි සත්‍යයන්ට අබෝධ කරවා වදදාාලා. ඒ නිසා බුද්ධුව කියනවා. අපි සෑම දෙනාාම උපාණදාවසයේ පටන් මරණයදක්වාන් වෙන් වෙනස්වීංවලට භාජනය වෙනවා. ඒක උඩාකාලේට වැඩිය වයස්ගත වනාම තමයි පේන්න තියෙන්න්නේින්. බෝමලාස්සඩ තියෙන දට්ටික වැටටෙනවා. ඒවාගේම කෙස්තිික ඉදෙනෝ හම රැලි වැටෙනවා නානා ප්‍රකාර විදදිියෙන් දිලායාංවලට අපි සෑම දෙනා පත්වෙනවා. විය නිසා භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ කියන තත්ත්වය විපරිනා මාරතය අවබෝධ කරගින් නන්න්‍යන්ට දේශනා කළ එ නිසා බුද්ධෝ කියනේ ගුණ පදයෙන් හඳුන්න්නන්නවාඒවාගේම සෝභගවා හිතිපි සන්තාපනට්ටන් දුක්කාස සන්තාපනට්ටම් බෝධේතා පජා ඉතිපි බුද්ධෝ. ඒවාගේම මේ දුක්කාරය සත්‍යය තියෙන තවල් ලක්ෂණයක් තමයි තවෙන බව. තැවෙන බව දුකාර සත්ත්‍යය යෙන් ලක්ෂණයක්. මේ ලෝකසත්වයා නිරන්තරයෙන්ම තැවමින් තමයි වාසය කරන්න ජාතිය නිසා තැවෙනව ජරාව නිසා තැවෙනවා එවගේම ලෙඩරෝග නිසා තැවෙනවා ්‍යාදිය නිසා තැවෙනු අප්‍රමාණ දුක්කස්කන්දයකින් මේ ලෝක සත්්‍යයා තැවෙනවා. දැන් කවුරුත්තහාල තියෙනවා පූතිගත්තතිස ස්වාමින් වහන්සේ ගැන. උන්හන්සේ සංසාර ගමනේ දිය ාර්මික කුරුලු වැද්දෙක් වෙල හිටිය. එය අන්නේ කුරුල්ලු වැද්දෙක් වෙලා හිටපු නිසා මොක දුනි අර කුරුල්ලං අල්ලාගෙන ඒ කුරුල්ලන් මාන්සේ පිණිස වික්කනුවා. සමහර සත්‍යයන් තටුවාදිය කකුල්ලාදිය කඩාදාළං ඊළඟදවසේ විකුණනවා. ඔයවාගේ ඒ සත්‍යයන පුදුමාකාර වදවේදනා දුන්න ප්‍රාණගා තකුසැලය ද්ධ කරගත්තා. නිග්‍රහත්වෙනආත්ම භාාවේත්මකද වුණේ හන්දිිපත් ගැලවිලගිය හරීරයේ කුස්ටරෝගයක් හැදනා. ඒ නිසා අප්‍රමාණ දුක්කාස්කන්දයකට පත් වනා. මෙන්න මේ විදියටේ මනුස්සලෝකයේ ගත්තා ම නානා ප්‍රකාර ලෙඩ දුහැදෙනවා. පිළිකාවැන්නේ භයානක රෝග හැදුනනං අෞුරදු ගණන් දුක් විඳන සිද්ධ වෙනවා. ඒවාගේ ම දැන් රට්ටේ ලෝක ඇති වෙලා තින මේ කොරෝණ වසංගතය නිසාද, ලෝක සත්්‍යය ප්‍රමාණ දුකින් තැවෙනවා පීඩාල්කින් තැවෙනවා. ග නිසා සම්මාසම් බුදුපියාණන් වහන්සේ මෙන මේ දුක්කාර සත්්‍යයේ තැවෙන ස්භාවය අවබෝධ කරගෙන අන්‍යයන් අආබෝධ කරවා වදාල. නිසා බුද්ධෝ කියන මේ සුද්ධනාමින් හඳුන්න නුලාබනවා. සෝභගවා සමුදයස්ස ආයුහනට්ට බෝධේතා පජා ඉති පි බුද්ධෝ. ඒවාගේ මේ තතාගතයන් වහන්සේ විසිම්, දු සමුදේශත්්‍යයේ තින් ආයුහනාරථය ආයුහනාර්ථය කියන්නේ දුකරැස් කිරීම. මෙතැන සමුදේශත්්‍යය කියලා කෙලින්ම කියන්නේ තන්නාවන්නින් එදුගත මේ තන්නාවේක ලක්ෂනයයක් තමයි දුකරැස් කරනවා. මේ ලෝක සත්්‍යයාට මොනතරන් සම්පල් ලැබුණා කිසිීම සෑවීමක් නෑ. දැ මහාසාගරයට නානා දිසාවලිින් ගංගා ගලාබසිනවා. ම මුරුගසය වරුසා ඇද හලිෙනවා. ඒ කොච්චරය. දලය ලැබුණා මහසාගරය සෑයිීමක්නෑ ඇති ඇති කියන්නේ ගින්දට කොච්චට දරදෑවා බුරපුුරා දැල්ලේ නො ඇති ඇති කියල කියන්නේනෙ අන්නේවාගේ මේ ලෝක සත්‍යයාට මොන තරන්ගේ දොර වතු පි රිඩකඩන් යානවානාදීම යල්ල ලැබුුණාද සෑහීමක්නෑ මහාමන්දා තුරජතුමාගේ කාලයේ රංකාාවනු වරුසාාවක් ඇදැහැලුුණ ඒත් රජතුමාල සෑයිීමක්උන්නේනෙ අවසානි දිවියලෝ කල්ලන්නක් කල්පනා කළ ජාතු මහරාජිකේට ගියා, තෞති සාභාවනට ගිය, සද්‍යවරාජවරු තිස්සාය දෙන කල්ුරිය කන්නකං එතුමයි හිටිය. ඒත් මදවුුණානෙ ඉරි අන්නේවාගේ තමයි මේ පෘතුජන සත්වයාගේ ස්භාවය ඇැඳ මේ තන්නාවේ ස්භාවයක් තමයි පුළුවන් තරම් රැස් කරන මකද රැස් කරන්නේෙ දුක තමයි රැස් කරන්නේෙ. එ නිසා මේ තන්නාවතියෙනවා, කාමතන්නාව, භවතන්නාව, විභවතන්නාව කෙලාආකාර තුනකින්. එවාගේ මැසකණනාසේ දිවසරීරය මනස කියන මේ ස්ථාන අයිෙන් ඇතිවෙන තන්නා අයත්තියෙනවනින් රූපතන්නාව, ශබ්ද තන්නාව, ගන්ධ තන්නාව, රසතන්නා, පොට්ටාබ තන්නාව දම්ම තන්නාව කියලා. එනම් මෙන මේ තන්නාව ප්‍රහාණය කරන්න තමයි බුදු පසේ බුදදු මහරාතන් වහන්සේලා සංසාර ගමනේදී. රිත්්‍යයාගේ කියන මේ උසස් ගුණය පුරුදු කරන්න ඒන තන්නාව දුරු කරනවයි කියන්නේ මොකක්ද දස සංජෝජන ධර්මයන් සියල්ලම සින බිඳදාානවා. ඒනන්ගේ දස සංජෝජන ධර්මයන් සියල්ලම ප්‍රහාණය කලානං ඒ රහතන්වහන්සේට මේ තන්නාවක් ඉතිරිවීමක්නෑ ඒ උත්තමයන් වහන්සේ හිත විසංකාරභාවයට පත් කලා එ නිසා නැව තිපදීමක් ඒ උතුමන් වහන්සේට නෑ සම්මා සම් බුදුපියාණන් වහන්සේ මෙන තන්නාවේ තියන ආයුහනාර්ථය යන දුකරැස්කන ස්භාවය මැනවි ආබෝධ කරගෙන අන්‍යන්ට අබෝධ කරවා වදාල නිසා බුද්ධෝ කියන මේ ගුණපාදෙන් හඳුන්නන් වුලා බනවා ඒවාගේ මේ තන්නාවේ තියෙනව තවස් ලක්ෂනයක් තමයි නිධානාර්ථය නිධානාර්ථය කියන්නේ දුකමයි ඇති කරන්නේින් දැ මරණාසන්න වෙලාවේ යම් කෙනෙ උග හිතට තන්නාව කැතිවුණානං ප්‍රේතලෝකයේ උපත්තිය. පිරිසං අපායේ. නැත්දන් නරකාදී අසුරපායේ උපපත්තිය කැති කරන හොඳ තැනකට යන්න බැයක තමයි තන්නාවේ නිධානාර්ථය කියන්නේ. දැන් අවීචිමා නරකාදීන සත්වයන් වනත් එයින් නිදහස්වෙන්න කැමැත්තන්න. ඒ බවේ ටාසාාවත් තියෙනවා ඉන් ඒ නිසා මෙන්න මේ තන්නාව. තෝද ය භාක්මනයාට ඇතිවුුණ අර වස්තුූන් කෙරෙ යාසාාව. එ නිසා මොක දනි අර ගෙදරම සුන කියියගේි කුටසේ උපන්න බලු පැටියෙක් වෙලා. එ නිසායි නම් තන්නාව දුකටමයි හේතුවෙන්නේ. එනිසා සම්මා සම් බුදුරජාණන් වහන්සේ මෙන මේ තන්නාවේ තියෙන නිධාන අරථය අබෝධ කරගෙන ලෝකසාත්‍යයාට අබෝධ කරවාවදාල නිසා බුද්ධ කියලා පිහඳන්නනවා. ඒවාගේම සමුදය සසාත්‍යය තියෙන තවල් ලක්ෂණනයඇත්තමයි සංජෝගට්ටං සංජෝගාර්ථය ඒක යනි දුකෙහිමයි බැඳෙන්න්නේ ඒක විශේෂ ලක්්‍රනයක් ඒක අන්දයම් සතරපා ඉන්න සාත්‍යය වන්නත් ඒවාට ඒ දුකේ මැරිල්ල බැඳලි ඉන්නව මිසාක් ඒවැං අතමි දෙේ අදා අසන්න. නමුත් බෞද්ධයන් වසයෙන් උපන්න අප සෑම දෙන්නට තැම ඒ වාසන්නාව ලැබිලතියෙන්න්නේ. නිය නිසා මෙන්න මේ තන්නාව දුරුකරගන්නනන් යුතුන්නේ පරි්‍යයාගේෙන් උසස් ගුණිය පුරුදු රීම. දකත් නිකම්බෑ සංසායේ භාවිතා කරපු सुභාවිත කරපු හිතා තියෙන්ටෝන. ඇමෝටම දානාදී පංකං කරන්න බැයිනි සාතම ේ බෝධිසාateයන් වහන්සේ සර සංකය කල්පලක්ෂක ද අති දීර කාලයක් සඳහා බෝජි සම්බාර පුරාග නාාවේ, නங்கනන් ගත බුදුරජාණන් වන්සේ, මෙ මේ තන්නාවේ තියන සංජෝඝාරථය මැලිවිංාබෝධ කරගෙන ලෝවැසිසාත්‍යයන්ට අබෝධ කරවා වදාාල නිසා බුද්ධෝ කියන මේ ගුණපදයෙන් අඳුන්න නුලාබනවා ඒවාගේම තන්නන්නාවේතියන තවල් ලක්ෂණයක් තමයි පලිබෝධාරථය පලිබෝධ අර්ථයකලකයන්න හැම දේටම බාධා කරනවා ධානයක් දෙන්න ගියාත් බාධා කරනවා සීලයා සමාදාම් වෙන්න ගියත් භාවනාවක් වැඩුවත් බාධ කරනවා ඒක තන්නාවේ ලක්ෂණය ඒ නිසා දැන් මහබෝසතාාණන් වහන්සේට සසර ගමනේද මෙන්න මේ තන්නාවත් භාධාව කැටියටාව නමු සසරේ පුරුදුකරගෙනාපු නිසා ඒ තන්නාව දුරුකරල්ල මසුරු මළගත්තය දුරුකරල ධනාදේ පිංගම් කරන්න සමර්ථ වන්නා. ඒ නිසා ඒ විතරන්න බෝසත් උන්හන්සේට නම් පාදමිපුර්ණකාරවල වසවත්තිමාරය පවා ගරජන තරජන කලා එදානාදී පිංකම් වැලැක්කූවා. බුදුවෙන වෙලා වෙත් ඇවිල ගරජන තාරජන්න කලා නාව මහා වැසි වැස්සේව්වා. ඒ අමතරව අප හිතල ඇතිවෙන දසමාර සේනාව කියලෙකා. දසමාර සේනාව කිය වහම්මැ කම්මැලිකම්මඒවාගේම සාප්‍රිපාසාවත් රෘස්නාව බය සැකය ගුණමකුකම්ම තමා උසස් කොඩ සැලක මනුන් පහත් කොඩ සැලකීම ලාබ සක්කාර, සාපි පාසාවාදී මේව දසමාරසේනාව ඒවයිතිං හිතේ ඇතිවන ප්‍රේසධර්මියන් එතකද මෙන්න මේ ආකාරයට තන්නාව කරන්න බාධා කරනුව දාානාදී පිංකං කරන්න එමනන් සම්මාසම් බුදුරජාණන් වහන්සේ මෙන මේ තන්නාවේ තියන පලිබෝධාර්ථයත් ආබෝධ කරගත්තා අන්‍යයන්ටආබෝධ කරවා දුන්නා ඒ නිසා බුද්ධෝ කියන මේ ගුණපදෙෙන් හඳ ඉන්නනවා ඒළඟ සඳහන්ුවනි දුක්ක නිරෝධාරය සත්‍යය ගැන එය නිරෝධාර් සත්‍යය තියනෙනවන ලක්ෂන හතරක් එකය නිස්සාරන අසංකත අමත විවේක ඒ කියන්නේ ද නිස්චරණ කියන්න නිවනට පත් වනානම් කිසිීම දුකා කෙතරන ජාතියක් නැති නිසා නිවනසා අන්තයි එයාගේම දිරායාමක් නැතිනිසා නිවනසා අන්තයි ලෙඩවීමන් නැති නිවනසා අන්තයි මරණය නැතිනිසා අතන නිවනසා අන්තයි. ඒවාගේම නිවනට පත්වනාට පසේ නැවත මරණයක් නෑ. ඒ රහතන් වහන්සේලා අනුපාදිසේත පානිර්වාණයට පත්වනාට පස්සේ නැවත ඉපදීමක් නෑ. ඉපදීමක් නැති නිසා යෞතුමන් වහන්සේලා නැවතන් ජරාවට පත්වෙන්නේ නෑ ව්‍යාදියට මරණයට දුක්ක දෝමනා සුපායා සාධිමේ දුක්කාස්කන්දය කට පත්වෙන්නේ නෑ. ගේ නිසා නිවනට පත්වනා කිය කිය නැතැන. ඒෞතුමාන් වහන්සේලට ලැබෙනව කායිවේකය චිත්ත විවේකය උපදීවේකයගෙන මේ තුන් විවේකයන් කිසිීම කරදරයා පීඩාවක් එතනැත්තේනෑ. ඒවාගේමයින් නිවන කියල කියන වෙනස්වෙනදයක් නවේ අසාංකතයි කියල කියයානෙ නිවන වෙනස්වෙන්නේනෑ. තැන් සංකත්තායිකිවේ ේතු ප්‍රත්්‍යයන්ගෙන් ස කස්වන දේයටන ඒේතු ප්‍රත්්‍යයන්ගේෙන් සකස්තුනානං ඒක වෙනස්වෙනවා. නමුත් නිවන හේතු ප්‍රත්්‍යයන්ගෙන්, කාශවෙලා නැති නිසා අසංකතයි. නිසා භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ කියන. දුක්ක නිරෝධාරය සි්‍යත්තය තියන අසංකතාරතය ඒවාගේ අමතාර්තය නිස්තරනාර්ථය විවේකාරතය. අවබෝධ කරගන ලෝවැසි සත්්‍යයන්ට අවබෝධ කරවා වස්දාල නිසා බුද්ධෝ කියන මේ ගුණපදෙන් හඳ දුන්නන්නවා. ඊළඟට ඒ භාග්‍යවා බුදුරජාණන් වහන්සේ, මේ නිර්වාණධාතුව අවබෝධ කරගැනීමට වැඩියයුතු පිළිවෙත් මඟ කියන ආර්්‍යස්ථාගිකමාර්ගය නැදාම් දුක්ක නිරෝධගාමිණී ප්‍රතිපදාාරය සත්‍යය තියන නයාන දස්සන හේතු ආධිපතයාර්ථය කියන මේ අරතයන් අවබෝධ කරගත්තා. එක කියන්න නිවනටම හේතුවවම ආර්ස්ථාංගික මාර්ගය. ඒවාගේම නියාණ දස්සන. හේතු ආධිපතේ යාර්ථය නිවනට හේතුවෙනවාඒවාගේ මාධිපතය යාර්ථයකයන් නිවන දැකීම ඉසුරු මත්භාවය. මෙන මේ විදියටඒ දුක්ක නිරෝධගාමිණී ප්‍රතිපාදාාර සත්‍යයේ තියෙන නයාන නිවනට පමුණුවන බව නිවනට හේතුවන බව නිවන දකින බව නිවන දැකීම ඉසුරු මත් බව කියන මේ කරුුණු අවබෝධ කරගෙන. අන්න්‍යයන්ට අවබෝධ කරවා වදාළ නිසා සාන්තිනාකයන් වහන්සේ බුද්ධෝ කියන. ඒ ගුණපදෙන් හඳුන්න නුලබනවා ඒවාගේම අවිද්‍යා මෝහන්දකාර පටලය සිනබින්න දම්මා ප්‍රඥඥාලෝකය අවබෝධ කරගත්ත නිසාද අන්‍යන්ට අවබෝධ කරවා වදාල නිසාද ඒ සාන්තිනායකයන් වහන්සේ බුද්ධෝ කියන මේ ගුණපදෙන් හඳුනනුලබනවා ඒවාගේ මේ භාග්‍යොතුන් වහන්සේ කාන්තේ වීතරාගී බැවින් බුද්ධනාම් වෙනවා වීත දෝසී බැවින් බුද්ධනනාම් වෙනවා ඒවාගේ වීත මෝහි බැවින්ද බුද්ධනාම් වෙනවා ඒවාගේ මේ සාන්තිනායකයන් වහන්සේට මේ බුද්ධෝ කියන ගුණපදය සුද්දෝධන පිය මහාරජ්ජුරු තැබූනාාමයක් නෙමෙයි ඒවාගේ මහාමායා දේවින්වහන්සේ තැබුනාාමයක් නෙවෙයි සුළුමේණිය මහා ප්‍රජාපති ගෝතමින් වහන්සේ විසිම් තැබූනාමයක් නෙවෙයි ඒවාගේම තමන්ගේ සොහොයුරතුමා නන්ද කුමාරය විසින් ඒවගේම ජනපාද කල්ජානය මේ අදී लेනෑයෙක් විසින් තැබූනාාමයක් නෙවෙයි ඒ සාන්තිනාකයන් වහන්සේ බෝධිමූලයේදී සපිරිවාර මාර පරාජයකොට සරුවත්්‍ය තාක්ඥානය ප්‍රතිලාභ කරගැනීමේදී ලැබුණාව විතා වටිනා සුද්ධනාමයක් තමයි බුද්ධෝ කියන මේ ගුණනාමය. මෙන්න මේ විදියට බොහෝ කරුණු මේ බුද්ධෝ කියන ගුණිය ගැනම් සඳහංකලා තියෙනවා තිඒ නිසා බුදුරජාණන් වහන්සේගේ. ගුණස්කන්ධය සීමාවක්න අසීමිතයි එ නිසා ඒ සාන්තිනාකයන් වහන්සේ ගුණ සම්බාරය සීපත් කිරීම මෙනී කිරීම වීර සම්බෝද්ජන්ගේ වැඩෙන්න්න තේතුව බවට පත්වෙනවා අපේ තතාගතයන් වහන්සේගේ පටිසන්දි මංගල්ලයේද ඒවගේ බුද්ධත්ව මංගල්ලයේදි ධම්මචක්ක පවත්තන මංගල්ලයේදී දසදහස ලෝකධාතුවල අනයකවිද ප්‍රාතිහාරයන් සිද්ධ වුණ. ඒවාගේ ම අපප්‍රමාණ ගුණස්කන්දයකෙන් සමන්නාගත ගුණා ආදි වසයෙන්. සත්තු මහන්ත පච්චවක්නතා යනුවෙන් විඩිය සම්බෝජ්ජන්ගේ වැඩෙන්න හේතුවයක් වෙනවා මේ සාතුඋන්වහන්සේගේ මහන්තතාවය ගුණමහන්තතාවය සේපත් කිරීම. හ නිසා අපේ සාතුන් වහන්සේ පහළවෙන්න කලින්. ලෝකයේ නානා ප්‍රකාර සාතුෘුවරු පහළ වන. මුේ සාාතෘන් වහන්සේ ඉදිරිපාත් කළේ ලෝකෙ ඇතුළෙ ඇසිරෙන් ධර්මයක් මිසක් ලෝකෙන් එහාගිය ධර්මයක් තිබුණ නෑ. නමුන් මේ ලෝකෙන් එතරවීම සඳහා මාර්ගය නියමාකාරයෙන් දේශනා කේ අපේ සම්මා සම් බුදුරජාණන් වහන්සේ පමණමයි. ඒමනං අපි සෑම දෙනාාමත් එවැනි උත්තර තර ගුණ සමුධායකින් සමන්නාගත ඥාන සමුදාායකින් සමන්නාාගත සාතිනායකයන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ සේලාදී ගුණධර්මයම් පූරණය කරන්නේ. තිගේ නිසායේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපාත් කිරීමෙන් දැනතේරුම් කරගැනීමෙන් අපේ සද්ධාදීන්දයම් වැඩෙන්න්න ඒතුවෙනවා බුද්ධානු සතිභාවනාවට උපකාරී වෙනවා දිගේ නිසායේ සාන්තිනාර්කයන් වහන්සේ කෙරෙයි චිත්තා ප්‍රසාදය ඇතිකරගෙන අපි සෑම දෙන බුද්ධවන්දනාදිය සිද්ධ කරමින් මල් පහං අදිය පූජා කරමින් බුද්ධ පූජා තියමින්. අප්‍රමාණ කුසලධර්මයන් ජීවිතවලින් නිදහන් කරගන්නවා තැම්පත් කරගන්නවා. ගේ නිසා මේ සිදුකරගන්න සෑම් කුසලයක්ම අට මේ ජීවිතය නැත්තා මතු ජීවිතයක දිහාරී මතු බුදුසසුනක දිහාරී සුවසේම චතුරාරි සත්‍ය ධර්මාබෝධ කරගෙන අමාම නිවන්සුව චාක්චාක් කරගන්නේ කාන්තයම ඒතුවාසනාවෙනවා. ගේ නිසා මේ වදධර්ම දේශනාව සම්මාසම් බුදුරජාණන් වහන්සේගේ පාද මූලයේ සම්බුද්ධ පූජාවක් වේවා නවලෝතුරා ධර්මධාතු ඉදිරයේ සඳහම් පූජාවක් වේවා සාවක මහා සංඝරාත්න දිරිය සඝගත දක්තිිනාවක් වේවා ආචාරුපාද්‍ය ගුරුදිගුෘතුමන්වහන්සලගේ පාපියු අभියසුතුන් ගුරු දිගරු පූජාවක් වේවා මේ සෑම් කුසලයක්ම විශේස මේ වදධර්ම දේශනාමේ කුසලය, ධर මස්්‍රවන මේ කුසලය අප සෑම් දෙනාර සුका පටිබාදා खහිප්ා विද්ඥා පුද්ගලයම් බසයෙන් මග පරනිवाන් සුවශක්ඨාත් කර ගැනීමට ්‍රඥඥාපාරමිතාවක් ම වේවා කියා පාත්तනා කරගනිමු